ඔබ සෑම දිනාට තෙරුවන් සරණයි. අදත් අපි මේ සූදානම් වන්නේ දිදුල අරණ වැඩසටහන ඔබ වෙත ගෙන එන්නට. අපි දන්නවා මේ බුද්ධ ශාසනය තුල චිරස්ථිතිය, කියන්නේ ශාසනයේ චිරස්ථිතිය සැකසෙන්නේ, නිර්මාණය වෙන්නේ, සිද්ධ වෙන්නේ ගිහි සැදැහැති ධර්මය පිළිබඳව අවබෝධයක් ඇති දායක පක්ෂයේ සහ සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා යන මේ දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මනවින් සිද්ධ වෙනවා නම් ඒ මනවින් කියන කාරණය තුලින් අදහස් කරන්නේ ධර්මානුකූලව විනයානුකූලව සිද්ධ වෙනවා නම් ආන්නේ තුලින් තමයි සේම භූමිය වූ නිර්වාණය සෑම භික්ෂු වහන්සේලාට සහ ගිහි ජනතාවට සිද්ධ වෙන්නේ සාක්ෂාත් කරගන්න පුළුවන් මේ දෙකේ යම් තැනක පිරිහීමක් සිද්ධ වෙනවා නම් සමාජය තුල අන්නේ සමාජය තුල අර හිතේ නිවීම දුකෙන් නිදහස් වීම තණ්හාව ප්‍රහාණය කිරීමෙන් සිද්ධ වෙන නිරෝධය සාක්ෂාත් කිරීම සිද්ධ වෙන්නේ නැහැ ඒ නිසා එදා මෙදා තුල මේ කාර්යභාරය මේ මට්ටමට හෝ සිද්ධ වෙලා තියෙන්නේ මේ දෙපාර්ශ්වයේම ඒ කියන්නේ සදැහැති දායකයාගේ සහ परम पूजनीय महा संगरत्न निवरदि धर्माकूल विनयानुकूल अन्योन्य संबंधता विसाई ऐने सा मीधु महाराजन हंस के लंका गमने सिट मेदाकुआ ये आपु सारधर्म सांस्कृति सदाचारे शिक्षण यम ताक यहापद्गुणवेना निवन मूल करगात निवन इलाक करगात सियलु सार धर्म मे समाजें मे लांकीय समाजें වියකී යන්නට ඉඩ නොදී ආරක්ෂා වුනේ සිල්වත් ගුණවත් වික්ත භවසුරත ධර්මදර ධර්මාන ධර්ම පරිපන්න මහා සංඝරත්නේ මුර දේවතාවන් වශයෙන් මේ සමාජයේ ඉදිරියෙන් ඉඳලා ආරක්ෂා කරපු නිසා ඒ සඳහා අනුශාසනා කරපු නිසා තමයි ඒ අපිට රැකිලා තියෙන්නේ. ඒ නිසා මහා සංඝරත්නේ වටිනාකම ඔබත් මමත් හඳුනා ගැනීම ශාසනයේ චිරස්ථිතිය පිණිසම උපකාර වෙනවා. ඒ නිසාමයි පූජ්‍යපාද ටීවී දිදුල නිර්මාතෘ මාලිකාවෙල අස්සජී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ දිදුල ආරණ්‍යයෙන් මේ ගෞතම බුද්ධ ශාසනය සෝභමාන කරන ඒ ස්වාමින් වහන්සේලා සම්බන්ධව ඇගයීමට උපහාර පැවැත්වීමට තමයි දිදුල ආරණ ඔබ වෙත ගෙනෙන්නේ. අදත් ඒ සඳහා අපි තාමත්ම ගෞරවයෙන් ආරාධනා කරන්නට යෙදුණා ගාල්ල යටගල රජමහා විහාර හෙක්ටාචල මහපිරිවෙනේ හිටපු පරිවෙනාධිපති ගාල්ල කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අක්මීමන ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ශාස්ත්‍රපති නම කියනට අවසරයි පරම පූජනීය කෙහෙල්වල සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අවසරයි අපේ ස්වාමීන් වහන්ස මම මුලිනුත් කිව්වා අපේ දිදුල ආරණෙන් අපි සිද්ධ කරන්නේ මේ රට හඳුනාගත යුතු නැත්නම් මේ සමාජය හඳුනාගත යුතු ඒ සුවිශේෂී භික්ෂුන් වහන්සේලාගේ මෙහෙවර ගැන තමයි අපි ඔබ වෙත සමීප කරන්නේ කියලා. ඒ නිසා මම ස්වාමීන් වහන්සේගේ මුලින්ම දැනගන්න කැමතියි අපේ ස්වාමීන් වහන්සේගේ ජන්ම භූමිය කොයි පළාතේද? ඒ වගේම දෙමව්පිය දෙන්න ගැන ඒ වගේම සහෝදර සහෝදරියන් සම්බන්ධව මුලින්ම ස්වාමින්වහන්සේගෙන් අද අපි දැනගන්න කැමති සමයි. තෙරුවන් සරණයි ශාන්ත මහත්මයා ඇතුළු හැම දිනාටම විශේෂයෙන්ම පළමුවෙන් සිහිපත් කරන්න ඕන ඔබතුමා මෙම දුල ආයතනය මගින් මේ කරන වැඩසටහන ඉතාම අගේ කොට සලකනවා පළමුවෙන්ම මොකද මේ තුලින් විශාල කාර්යභාරයක් මේ රටටත් සමාජයටත් අපේ අතිගෞරවනීය මාලිගාවිල අස්සජී නායක හාමුදුරුව මුල් වෙලා ඒ අවශ්‍ය ධර්ම ප්‍රචාර කටයුතු තාමත්ම හොඳින් සිදු වෙන අවධියක් මේ අවධිය කොච්චර දුෂ්කරතා අපහසුතා තිබුණත් නිසා මේ අවස්ථාවට මෙම් වැඩසටහන සඳහා මාහට ආරාධනා කිරීම පිළිබඳව මා පළමුවෙන්ම සතුටු වෙනවා එසේ වුවත් මා සිහිපත් කරන්න ඕන මට වඩා තව මේ ශාසනයට වැදගත් සේවාවන් සිද්ධ කරපු ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා ඒ වගේම
මහා සංඝරත්නය බොහෝ පිරිසක් වැදගත් ඒ වගේම උගත් බුද්ධිමත් මහා සංඝරත්නය විශාල පිරිසක් වැඩ ඉන්නවා උන්වහන්සේලා අද සමාජයට විවර වෙලා නැහැ එහෙමයි බොහෝ ස්වාමීන් වහන්සේලා මේ වැඩ කටයුතු කරලා පසෙකට වෙලා ඉන්න අවදියක මා වගේ මේ බාල කෙනෙක් මේ අවස්ථාවට කැඳවා ගැනීම පිළිබඳව සතුටු වෙනවා කොහොමනම් මේ වැඩසටහන ඉදිරියට අරගෙන යන්න ඔබතුමාට හැකියාව ලැබෙයි මහා සංඝරත්නය මේ කරන්න කැපකිරීමක් නේ මම හිතනවා ඒ කැපකිරීම ඉදිරියට කරගෙන යන්නට අවස්ථාව උදා වේවි කියලා පළමුවෙන්ම මා විශ්වාස කරනවා එසේ විශ්වාස කරමින් ඉතින් ඔබතුමා මගෙන් අහු පළවෙනි ප්‍රශ්නය තමයි මගේ ජන්ම භූමිය මම දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ග්‍රාමයට අයත් කෙහෙල්වල කියන ග්‍රම බොහොම දුෂ්කර ගම්මානක තමයි මං ඉපදුනේ මගේ අම්මා තාත්තා දෙන්නම දැනට ජීවතුන් අතර නැහැ ඒ දෙන්නා පරලෝසෙපත් වෙලා අම්මා සහ තාත්තට සාපි පවුලේ කොහොම 10 දෙනෙක් සහෝදර සහෝදරයන් අපි 8 දෙනෙක් හිටියා අම්මයි තාත්තත් එක්ක 10 දෙනෙක් තමයි ඉන්නේ දැනට ඒ අය සියලු දෙනාම ඉන්නව එක සහෝදරයෙක් හැරුණාම ඒ සහෝදරයෝ තමන්ගේ කටයුතු කරගෙන ඒ ග්‍රාමයේ සහ තවත් විවිධ පළාත්වල ජීවත් වෙමින් කටයුතු කරනවා. ඒ ගම ඇත්තටම අදටත් දියුණු නැහැ. අදටත් නොදියුණු ගමක් හැටියට ගමනාගමනය පවා අපහසු හරියට පාසලක් නැති ග්‍රාමයක් හැටියට තමයි අදට පවතින්නේ මේ දියුණු සමාජයක් තුල මං හිතන විදිහට බොහෝ දේශපාලකයෝ සහ විවිධ අය ඇවිල්ලා මිනිසු රවට්ටලා යන යුගයක් පාර හදන්නම් ගමට මේවා දෙන්නම් කියලා ගියාට අද වෙනකනුත් මේ 21 වෙනි සියවස අවසන් වෙගෙන යන සමයේවත් ඒ වගේ ගම්මාන තව තියෙනවා ශාන්ත මහත්තයා ගොඩක් තියෙනවා දුෂ්කරතා බොහෝ තියෙන මිනිසුන්ට හරිහමං පහසුකමක් නැති ඒකේ බොහෝ අය ඉන්න නමුත් මේ මිනිස්සු ආර්ථික මේ වශයෙන් ශක්තිමත් ඇයි දෑති දෙපේ වීරයෙන්නේ කුඹුරක් වගා කරගෙන ගොඩ ඉඩම් වගා කරගෙන තමන්ගේ කටයුතු ටික හොඳින් සිද්ධ කරගෙන ධාර්මිකව ඉන්න මිනිස්සු පිරිසක් තමයි ඔය සාමාන්‍ය දුප්පත් ගම්මාන කියන ප්‍රදේශවල ඉන්නේ. එයාලා දුප්පත් වෙලා තියෙන්නේ භෞතික සම්පත් වලින් විතරයි. අනිත් තමන්ගේ ස්වශක්තිය සහ ආර්ථිකමය වශයෙන් යම් මට්ටමක ඒ අය ඉන්නව. නමුත් එයාට ඒ අර සැපවත් ජීවිතයක් ගත කරනවා කියන එකේ නව ලෝකයක් දැකීමක් නැහැ කියන එක තමයි මට නම් පේන්නේ මොකද අර දුෂ්කරතාවයන් නිසා නමුත් අර මාධ්‍ය දිනු වෙලා තියෙන මේ මාධ්‍ය තුලින් මිනිසුන්ගේ ඔළුවලට යන වෙන දේවල් එහෙමයි විකෘතියක් යනවා නේද එහෙමයි ඒ විකෘතිය නිසා මිනිසු වෙනස් වෙලා ඉන්නවා කියන එක දැන් මේ වර්තමානයේ නම් පේනවා සමගේ පවුලේ අපි අම්මා තාත්තත් එක්කම 10 දෙනෙක් ඉනවා දැනට අපි 7 දෙනෙක් විතර ජීවත් වෙලා ඉන්නේ. ඉතින් මම පැවිදි වෙලා ඉන්නවා. අනිත් මගේ සහෝදරයෝ රැකියාවල් කරපු අය විශ්‍රාම අරගෙන දැනට දරු මල්ලන් හදාගෙන ඉන්නවා. ඉතින් ඒ පරිසරය තමයි තියෙන්නේ. සමනස මෙහෙම කතා කරනකොට ස්වාමීන් වහන්සේගේ ඉපදුණු ජම්මලාභිය ලැබපු ඒ ගම ගැන මෙහෙම කතා කරනකොට ඉතාම දුෂ්කර පළාතක්. ඒ ස්වාමීන්ස කිව්වා මේ පැහැදිලි කළා ඒ මිනිස්සු ඒ වගේ දුෂ්කර පළාතක හිටියත් ආර්ථික වශයෙන් සහ ආධ්‍යාත්මික වශයෙන් බොහොම ශක්තිමත් කියලා. මම හිතනවා මීට වසර ගණනාවක් දශක කීපයකට ඉස්සෙල්ලා තමයි සාමිනසගේ දෙමව්පිය දෙපළ ඔය කියන පරිසරයේ ගමේ වාසය කළා. හැබැයි අදටත් වඩා එදා දුෂ්කරයි. අන්න ඒ දුෂ්කර ගම්මානයේ ස්වාමින්වහන්සේගේ පින්වත් අම්මයි තාත්තයි මොන විදිහටද දිවිපිය වෙත ගත කළේ ඒ අයගේ තිබුණු සුවිශේෂී ගුණ ස්වාමින්වහන්සේ අම්මගේ තාත්තගේ දකින්නේ මොනවද ස්වාමින්ද? දෙන්නම ඇත්තටම දෑති දෙපෙන් තමයි ජීවත් උනේ. එක්ක රජී රැකියා කළා එහෙම නෙවෙයිනේ. සාමාන්‍ය දුප්පත් ගොවි ජනතාව. ඒ අම්මාගේ මං හිතන්නේ අපිට මට මතකයි අපි පුංචි කාලේ කොච්චර ධෛර්යයක් ගත්තද ඔච්චර පවුලක් නඩත්තු කරන්න. දැන් අද අපි සියල්ල කරේ පයින් ගමන් කරමින් අඩිපාරේ තමයි මේ අපේ නිවසට යන්නේ අපේ නිවස තියෙන්නේ කන්දක් උඩ වගේ ඒකට චන්න ඕන බයිසිකලයක්වත් චන්න පුළුවන් එකක් නෙවෙයි එතෙන්දි අර ඒ අම්මා හුඟක් දුරට හේන් වගා කළා හේන් වගා කළා ඒ වගේම ඔය තිබුණ කොස් දෙල්
ඒවා දැන් ওই තියෙනවනේ අපි දන්නේ නැහැ මම හිතන්නේ දැන් ඉන්න අය අටකොස් කියලා තිබුණා දින ලටකොස් කියලා තිබුණා ඒ අම්මා කරේ ඒ වගේ වැඩ ඒවා අර ගස්වල ඇදිලා අද වැටිලා කුණු වෙලා යන ඒවා ඒ කාලේ අපේ අම්මා නම් ඒව එහෙම වෙන්න දුන්නේ නැහැ හදලා එකතු කරලා තිබ්බා මොකද ආහාර හිගේ ඒ කාලේ උග්‍රව තිබුණා බත් කෑවේ බොහොම අඩුයි ඔව තමයි අපිට ආහාරයට ගන්න සිද්ධ වුනේ ඇත්තටම කියනවනම් අපි වෙනුවෙන් අම්මා තව ගව පාලනය කරා හොඳ ගව පට්ටියක් ගෙදර හිටියා හොඳට හැමදාම කිරි තිබුණා හැමදාම කිරි තිබුණා ඒ ඒවෙන් තමයි අපි පෝෂණය වුනේ අම්මට දරුවෝ හදන්න 8 දෙනෙක් කිරි නෑ කියලා මම හිතන්නේ එහෙම දුක් වෙන්න උනේ නැහැ අම්මා අර ඒ ගව පට්ටියක් හදලා ඒකෙන් අවශ්‍ය කරන පෝෂණය අපිට ලබා දෙන්න කටයුතු කළා ඉතින් ඒකටම ශක්ති සම්පන්න වුණා තාත්තත් ඔය තමන්ගේ ඉඩ කඩම් වගා කරගත්තා ඒ වගේම රබර් තිබුණා ටිකක් ඒවත් කපාගෙන තාත්ත පොඩි ව්‍යාපාරයක් පොඩි කඩයක් කළා ගමටම තිබිච්ච එකම එක පුංචි කඩයක් හැටියද ඒකෙන් තමයි හැබැයි තාත්තා ඒකෙන් බලාපොරොත්තු නැහැ යමක් උපයන්න ඒක සමාහලට අපි කඩේට ගියාම අපිත් ඔය කාලා එනවා තියෙන දෙයක් මොන හරි තිබුණ දෙයක් ලොකු දේවල් නැහැනේ බිස්කට් එකක් ඔය පොඩි පොඩි ඔව් පාන් වර්ග අර මේවා තමයි තිබුණේ ගමට ගැලපෙන දේවල් තිබුණේ එතකොට තාත්තා කටයුතු කරේ එහෙම බොහොම උත්සාහයෙන් කාඩ්ගවත් දේවල් හොරමරකම් ඇතුව කඩා වඩාගෙන නේ බොහොම දුප්පත්ව අහිංසකව ධාර්මිකව ඒ කටයුතු ටික සිද්ධ කළා සම්තමත් දැන් මේ සාමිනංශ මේ ගැන අපිට කරුණු අද කතා කරනකොට අපේ හදවත් වලට දැනෙන දේ තමයි අද ඉන්න සමාජයේ ඉන්න දරුවෙකුගෙන් අවුරුදු 30ක 35ක සාමිනංශගේ වයසේ ගිහිද දරුවෙකුගෙන් නැත්තම් මිනිස්සුකෙන් ඇහුවොත් ඔයාගේ අම්මයි තාත්තයි ජීවත් වෙන ජීවන රටාව කොයි වගේද කියලා මේ වගේ ධාර්මිකව ජීවත් වෙනවා කියලා කීයෙන් කී දෙනෙකුට කියන්න පුළුවන් වේද කියන ප්‍රශ්නය ඔබ ඉදිරියේ සහ සමාජයේ ඉදිරියේ තාම විශාල වශයෙන් මේ වකවානුවක තියෙන. එවැනි වකවානුවක ස්වාමින්වහන්සේගේ දෙමව්පිය දෙපළ මොනතරම් ධාර්මික බාහුව බලය දාඩිය වගුරුවමින් අර ධර්මානුකූලව බුද්ධ දේශනාවට අනුව ස්වාමින්වහන්සේලා පෝෂණය කළා. ඒ නිසාම තමයි මේ තරම් රටක් වටින මහා යතිවරයන් වහන්සේලා මේ අපේ ලක්දෙරණට දායාද වෙලා තියෙන්නේ. ඒ නිසා ස්වාමින්වහන්සේගේ මේ වටිනා දෙමෝපිය දෙපළ මේ දුෂ්කරතා මැද ස්වාමින්වහන්සේගේ පාසල් අධ්‍යාපනය ගිහි කාලේ පාසල් අධ්‍යාපනය කොහොමද ගොඩනැගුණේ කියලා කෙටියෙන් අපිට පැහැදිලි කළොත්. සාන්ත මහත්තයා අපේ ගෙදර ගාම් වගේ පාසලක් තිබුණා. ඒක මූලික පාසලක් එක පහ ශ්‍රේණි වලට විතරක් තියෙන. ඒ පාසල තමයි ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ නමෙන් ඒ පන්සල ආරම්භ ශ්‍රී සංඝ රතන පාසල කියලා කණිටු පාසල කියලා. ඒකෙන් පහේ පන්තිය දක්වා අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ මම සහ අනිකුත් වැඩිමල් සහෝදරයෝ අධ්‍යාපනය ලැබ උසස් අධ්‍යාපනය හැටියට බෝපාගොඩ කියලා තියෙන ගමක් ඒ ගමේ පාසලක් තියෙන සුගීශ්වර महाविद्यालय කියලා ඒ ගමට ආසන්න වුණා නෑ එතන ඉඳලා කිලෝමීටර් 6ක් විතර මෙහෙ ඒ 6ම පයින් ආවේ යන්නේ නේ පයින් යන්නේ නේ තියෙනවනේ ඉතින් අතුරු පාරවල් අතරේ මෙහෙම පැනලා එන්න ඒ වයින් තමයි අපි කවුරුත් ආවේ ගියේ ඉතින් වාහනයක් තිබුණා ප්‍රධාන පාරේ බෑ ඒව කලට වෙලාවට නෑ නේ කාලසටහනකට ගියේ නෑ ඉස්සර තිබුණේ MW කියලා මේ වෑන් වගේ අර හමුදාවට ගෙනාපු වාහන කියලා තමයි ඔය කියන්නේ ඉස්සර යුද්ධ කාලේ ඒ වයින් තමයි මං හිතන්නේ මේ ගාල්ලට එනකම්ම ඒ වයින් තමයි ආවේ ගියේ රජයේ එක බස් එකක් තිබුණා පැය ගානකට එක සැරයක් ඒ පාරේ එතන බැස්සත් අපි බස් එකකින් ඇවිල්ලා බැස්සත් තව කිලෝමීටර් 3ක් විතර අපේ ගෙදරට පයින් යන්න තිබුණා. ඉතින් ඒ වාහන බැලුවේ නැහැ. ඉතින් අපි විනෝදෙටත් එක්ක පාසලට එන යන එක කරනවා අනිවාර්යයෙන්ම අම්මා කරේ අපිව අධ්‍යාපනයට යොමු කළ එක. කොයි වෙලාවකත් ගෙදර නතර වෙන්න ඉඩ දුන්නේ නැහැ. පාසල් ගිහිල්ලා ආවහම පොතපත අම්මා බලනවා. අම්මට එච්චර අධ්‍යාපනයක් නැහැ. හැබැයි පොතපත බලනවා. බලලා කාටත් එක වගේම ඒ අධ්‍යාපන ඉදිරියට යන්න සැලැස්සුවා. ඒ නිසා තමයි මම හිතන්නේ අපිට ඉදිරියට යන්න පුළුවන්කම සැලසුනේ. සමහර දවසට අපේ අම්මා පැදුරු වියනවා. එහෙම. අපිට ලයිට් තිබුණේ නැහැ. අපි කුප්පි ලාම්පුව. භූමි තෙල් ලාම්පෙන් තමයි පොතපත පාඩම් කරේ ඒක තියාගෙන අම්මා පැදුරු වියනකොට ඒ ලාම්පුවෙන්ම අපිට කියනවා ගෙනත් තියාගෙන දැන් පොත අරගෙන ඉස්කෝලේ වැඩ ටික කරන්න කියලා. රෑ 10 වෙනකන් අනිවාර්යෙන් තියාගන්න. කොහොම හරි.
එහෙම තියාගෙන තමයි අකුරු කරවලා අපිට මේ තත්ත්වයට එන්න අවස්ථාව සලසලා දුන්නේ. අම්මා කොයි වෙලාවකවත් නිකන් හිටියේ නැහැ. අම්මා උදේ පාන්දරම නැගිටින කෙනෙක්. නැගිටලා තමන්ගේ වැඩ ටික කළා. අර ගවපට්ටි හරක් 10ක් 12ක් ඉන්න ඔය ඔක්කොම ටිකක් බැඳලා කිරි දොयला අපේට තිර කන්නත් මොනවාරි හදලා දීලා අපිව පාසලට යවන්න අපේ අධ්‍යාපනය වෙනුවෙන් අපේ සුරක්ෂිත බව වෙනුවෙන් බොහොම කටයුතු කළ කෙනෙක් තමයි අම්මා. විශාල උත්සාහයක් ගත්තා ඒක මට. ස්වාමින්වහන්සේ මේ කරුණ අම්මා ගැන කියනකොට අපිට දැනෙන දෙයක් තමයි ස්වාමින්වහන්සේගේ අම්මා දැන් නැති වෙලා පරලෝසපත් වෙලා. හැබැයි ස්වාමින්වහන්සේගේ ජීවිතය තුළ ඒ අම්මා තවත් ජීවමානව ඉන්නවා. ඒ නිසා තමයි මේ ගෞරවයෙන් ස්වාමින්වහන්සේ අම්මා ගැන මතක් කරන්නේ. අද වර්තමාන සමාජයේ අම්මලාටත් මේ පූජනීය ස්වාමින්වහන්සේගේ දෙමව්පියන් ඒ කියන්නේ එවැනි දෙමව්පියෝ ආදර්ශයට අරගෙන මේ රටට හොඳ දරුවෙක් අධ්‍යාපන වශයෙන් හෝ එහෙම නැත්නම් සාසනයට හෝ එහෙම නැත්නම් රාජ්‍ය නිලධාරියෙක් හෝ ඇති කරන්නට බිහි කරන්නට හිතනවා නම් ඒ අම්මලා කැපවිච්ච කැපවීමෙන් ඔබ උපමන ප්‍රමාණයක්ද සිද්ධ කරන්න කියලා මේ සාකච්ඡාව තුළින් ඇහුවම ස්වාමින්වහන්සේලාගේ වටිනාකම හඳුනා ගන්න අතර අපිට අර වගේ ජීවිතේට අර්ථවත් දේ උකහා ගැනීමටත් මේ දිදුලාරණ සාකච්ඡාව ඉතාමත් එහෙමත් වටිනාකමක් තියෙන මොකද මෙවැනි කරුණු කවුද කතා කරන්නේ කවුද සමාජගත කරන්නේ වෙන දූෂණයක් බීසණයක් සමාජගත කරනවා මිසක් රාගදේශ මොහ සිත්තොල පැන නැගෙන විදිහට ඒවා ගෙනෙනවා මිසක් මෙවැනි ජීවිතයට අර්ථවත් දේවල් කවුද සමාජගත කරන්නේ කොච්චර වටිනවද මේ ස්වාමින්වහන්සේගේ කරුණ අපිට මතක් කර දීම මෙහෙම පරිසරයක ජීවත් වෙන පූජි ස්වාමින්වහන්සේට කුඩා කාලයේ ඒ පාසල් අධ්‍යාපනයත් එක්ක මේ ගෞතම බුද්ධ ශාසනේ පැවිදි වීමේ කියන මේ වටිනා ශ්‍රේෂ්ඨ වස්තු බීජය ස්වාමින්වහන්සේගේ මනසට කොහොමද ගොඩ නැගෙන්නේ අපේ ස්වාමින්වහන්සේ ඒක නම් මං හිතන්නේ මට මතකත් නෑ වගේ මං එහෙම කැමැත්තක් තිබුණෙත් නෑ නමුත් ඒකට මුළුනේ තාත්තා අම්මා ටිකක් අකමැති වුණා ඒකට මුළුනේ තාත්තා මොකද හිටියා මාලිම්බඩ ගුණානන්ද කියලා නායක හාමුදුරු කෙනෙක් ඒ නායක හාමුදුරු අපේ ගමේ පන්සලට ආපු වෙලාවේ මම දැකලා අපේ තාත්තගෙන් අහලා තිබුණා තාත්තා මගෙන් ඇහුවා මෙහෙම පන්සලක් තියෙනවද යනවද කියලා මම ඉතින් ඔකට කැමති නැහැ මම බෑග් වැත්තටම බෑ කියලා මම පැනලා හැංගිලා හිටියා ඒ ගමන දැන් ඒ හාමුදුරුවන්ගෙන් මං එතෙන්ට යමුනේ නැහැ ඊට පස්සේ මේ ගාල්ලට යටකල රජ මහා විහාරයට සම්බන්ධ වුණෙත් ඒත් අපේම ගමේ ජිනදාස කියලා මහත්තයෙක් අධ්‍යාපනය ලබන්න සහ ඒ කටයුතු වලට මේ ගාල්ල යටකල රජ මහා විහාර පිරිවෙනට ඇවිල්ලා හිටියා ඒ පිරිවෙනට ඇවිල්ලා ඉඳපු එතුමා හරහා තමයි මට මේ ගාල්ල යටකල රජ මහා විහාරයට පැමිණීමට අවස්ථාව සැලසුනේ එතුමා අපේ ඥාතිවරේ ඒ වගේම අපේ ගෙවල් ආසන්නෙම ඉන්න කෙනෙක් ඒ නිසා ඇවිල්ලා තාත්තට කියලා තිබුණා එහෙම අවස්ථාවක් තියෙනවා ඉතින් පවුලෙත් ගොඩක් ඉන්නවනේ කැමතිද කියලා ඒ ගාන ඉතින් මගෙන් ඇහුවා මං ඒ ගාන කව කමක් නැහැ කියලා කමක් නැහැ කියලා මම කියලා 1981 තමයි මම යටගල රජමහා විහාරයට පැමිණීමට හරියට දිනේ නම් මතක නැහැ ඒක 81 කියන වර්ෂය නම් මතකයි ඒ 81 තමයි මම යටගල රජමහා විහාරස්ථානයේ ජිනදාස කියන අපේ ඥාති අයියා සමග තාත්තත් එක්ක ආවේ ඒ ඇවිල්ලා නතර වෙලා ඉතින් පිරිවෙන් අධ්‍යාපනය එතන ඉඳලා ලබන්න පටන් ගත්තා ඒ ස්වාමීන් වහන්සේ පැවිදි වීමට මුල්ලුණු කොච්චර දැන් පැවිදි වීමට ප්‍රථමයෙන් ඇත්තටම අර පණ්ඩු පලාස වාසයෙන් කොච්චර කාලයක් හිටියද ඒ කාලේ ස්වාමීන් වහන්සේගේ අධ්‍යක්ෂකම් කොයි වගේද ඊට පස්සේ ඒ ආචාර්යයන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ පැවිදි වෙනකොට කොයි වගේද මෙන්න මේ ගැන අපි කරුණු ටිකක් කතා කරමු මම පන්සලට යටකල රජමහා විහාරස්ථානට 81 වර්ෂයේ එනකොට තවත් හිටියා ගිහිලමයි හතර දිනක් විතර පැවිදිවීමට ඇවිල්ලා එතනදලා අපි අවුරුද්දක් හිටියා ඒ වතාවත් කරමින් බණ දහම් පුරුදු වෙමින් සාමනීර බණ දහම් පොතේ දිනචරියාව ආදී දේවල් අපින් පාඩම් අරගෙන අපිට කියා දීලා මේ මහාන වීමට අවශ්‍ය කරන ඒ මහාන වීමේදී ගන්න අවශ්‍ය ශික්ෂණය සම්සගෙන් මෙතන චූටි බාධා කිරීමකට අවසර ලැබෙන්න ඕනේ එදා අවුරුද්දක් හිටියා මේ පණ්ඩු පලාස වශයෙන් තමයි අවුරුද්දක්
පණ්ඩුපලාස පන්තියේදී පැවිදි වීන තැනට අවශ්‍ය සියලු ශික්ෂණය ධර්ම විනය සම්බන්ධව සාමණේර බණ දහම් පොතත් එක්ක ලබා දෙන්න. සාමණේර මෙතනදී සනසකින් බලාපොරොත්තු වෙනවා මම දැන් වර්තමානයේ පැවිදි වෙනකොට කොච්චර කාලයක්ද තියාගන්නේ? ඊට පස්සේ එහෙම පැවිදි වුණාන් පස්සේ කොච්චර රැඳෙනවද? මහානකමත් ඇරලා යනවද? ඒකට මේ 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 පසුබිමත් බලපානවද? ඒ සාමිනාංශේලා ඒ අවුරුද්දක් ඉතිපිකෙන් මේ මහාන ජීවිතය අද මේ සමස්ත ශ්‍රී ලංකාවේම විශාල සේවාවක් කරන තැනට එන්න ඒ උපකාරයක් වුණාද? එහෙම පැවිදි කරනවා නම් ඒ ශික්ෂණය දිය යුතුද වර්තමානයේත්? බුදුහාමුදුරන්ගේ ශාසනය පැවතුනේ විනයත් එක්ක. එහෙමයි. ඒ විනය විනයෝනාම ශාසනසාය. එහෙමයි. එතකොට පළමු දේ විනය ශික්ෂණය හික්මීම. ඒක නැත්තම් මේක ඒක අර පණ්ඩුපලාස පන්තිය ඒ වසරක් පමණ ලැබා දීම පැහැදිලිවම මොකද එක සැරේට ගෙදරින් ගාලා මහාන කරොත් පවතින්නේ නැහැ. එහෙම කරලා වැඩකුත් නැහැ. මම දකින්න විදියට. දැන් අපි ගෙනල් අපි කොච්චර දුකක් විඳද මේ මේ මහාන වෙලත් දුක් විඳන්නේ. මහාන වෙන්නේ ඉස්සෙල්ලා දුක් විඳ. ඒ කියන්නේ ඒ තියෙන ටික කටපාඩම් කරගන්නත් ඕන. උදේ පාන්දර පහට නැගිටින්න ඕන. පහට නැගිලා අපි පිරිසිදු වෙලා ඊට පස්සේ අතුපතු ගාලා සමහරලාට දානෙත් උයාගෙනම වළඳනනේ ඒ කාලේ තිබුණේ උදෑසන දානෙ කියන එක අපිට ලැබුණේ නැහැ කෑම කියන එක ලැබෙන්නේ නැහැ අපි හදා ගන්න ඕන එකතු වෙලා කට්ටිය එක්ක එහෙම කරපු දේ තුළ හැම එකකටම විනය පුහුණුවක් පුහුණුවක් ලැබුණා දැන් උනත් අපිට මොනවාරි තඹගෙන කන්න පුළුවන් ඒ හැදියාවෙන් බතක් හදාගන්න පුළුවන් පොසම්බෝලයක් හදාගන්න පුළුවන් අපි හිතන්නේ ඔය ලොකුවට නැති වුණාට අපේ දිවි පැවැත්මට අවශ්‍ය කරන දේවල් අපිට කරගන්න පුළුවන් ඒක ලැබුණෙම අර පන්සලේ ඉඳීමෙන් පන්සලේ ඉඳීමෙන් වැඩිමහලු නායක හාමුදුරුවෝ ගුරු ආචාර්ය හාමුදුරුවෝ ඒ අයගෙන් ලැබිච්ච ආභාෂය තුළ ඒක ඒක සැප විහරණයක් නෙමෙයි දැන් අපි ගෙදර ඉඳලා ඇවිල්ලා පන්සලේ බුදිය ගන්න ඒ ඇඳකට නෙවෙයිනේ අපි පස් දෙනාම එක කාමරේ පැදුරු දාලා පොඩි චුට්ටි මෙට්ටයක් තිබුණා අර දැන් අර හමුදායි පාවිච්චි කරනවා වගේ ඒ වගේ පොඩි චුට්ටි මෙට්ටයක් තිබුණා මේ ඒ මෙට්ටේ හැරෙන්න වෙන මොකුත් නැහැ ඒ ඒ ජීවිතේ එකට මං හිතන්නේ ඉබේම හොරු කළා ඒ වයින් තමයි මේ ඕන අර ඔබතුමා හැ දුක් කරදර විඳින්න ඉතින් ඒක දුකක් නේ ඉතින් අපිට හිතුණා ඇත්තට මොකටද මේ ඇවිල්ලා ඉන්නේ කියලා සමහර වෙලාවට අපි අඬපු වෙලාවත් අනන්ත ඇති අයි අම්මා තාත්තා මතක් වෙනවා ගෙදර ඉන්න අය මතක් වෙනවා සහෝදරයෝ මතක් වෙනවා ඒ වෙලාවට ඉතින් අපි මොකද්ද කරන්න කියලා අපිට හිතා ගන්න බෑ. නමුත් එතෙන් ප්‍රගුණ කරගත්ත ඉවසීම සහ ඕන දෙයක් දරා ගැනීමේ ශක්තිය අපිට ඇති කරලා දුන්නා ওই ගිහි ජීවිතය ඔබතුමා කියන පණ්ඩුපලාසව ගත කරන කාලය වසරක් වගේ කාලයක් තුළ දහ මේ මේ අපේ දහම් අධ්‍යාපනය වගේම අනිත් අධ්‍යාපනයටත් අපි යොමු වුණානේ. පාසල් අධ්‍යාපනය පැත්තෙන් පිරිවෙන් අධ්‍යාපනයටත් යොමු වෙනකොට ඒවා පහසු නෑ. මොකද අපි භාෂා ඉගෙන ගන්න. පාලි සිංහල සංස්කෘත වගේ ඒවා ටිකක් හරි අමාරුයි මොකක්ක නොදන්න අපිනේ නේද සාසනයට එන්නේ මොන ගෙදරදී මොනවද අපි දැනගෙන ඉන්නේ පාලි කියන දෙයක් දන්නේත් නැහැ සංස්කෘත දැකලා තිබුණෙත් නැහැ පන්සලට ආවන් තමයි ওই ටික දැක්කේ ඉතින් ඒ වගේ පරිසරයක් තුළ එහෙමයි සමිනස සමයන්ද මේ එහෙම පරිසරයක් තුළ සනසකුව අඬලත් ඇති ගෙදර මතක් වුණා අම්මා මතක් වුණා හැබැයි සමිනහන්සට ඒක ඔක්කොම අමතක වෙලා සාසන හිතාලවන්න හිත අලවා වාශය කරන්නට වැඩ ඉන්නට අර ආචාර්යවංශ උපාධ්‍යයන් වහන්සේ මුල්ලුණු මහානගමට ස්වාමිනසට ලොකු ශක්තියක් වුණා. අන්නේ ගුරු කවුද ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ උනේ කියලා අපි පොඩ්ඩක් මතක් කළා. ඇත්තටම ඒ ගුරුවරුන්ගේ ශක්තිය තමයි තියෙන්නේ. ඉතින් අපිට කොයි වෙලාවෙත් බොහොමත්ම ආදරෙන් සෙනෙහසින් අපි පිළිබඳව සොයලා බල කටයුතු කළා. මා පැවිදි කලේ නම් අපේ යටගල රාජමහා විහාරය ඓතිහාසික සිතුල්පව රජ මහා විහාරය ඇතුලේ විහාර ගණයේ අධිපතිත්වය දරමින් සිටි තල්පෙවත්වේ ප්‍රධාන අධිකරණ සංගනායක නම කියන්නට අපි අවසරයි වත්තේනේ ශ්‍රී රතනසාර අභිධාන නායක හාමුදුරුව තමයි මාව පැවිදි කරලේ මා ඇතුළු අපි පස් දෙනෙක් පැවිදි වුණා ඒ නායක හාමුදුරුවෝ තමයි මූලිකවම ගුරු හාමුදුරුවන් හැටියට ආචාර්යයන් වහන්සේ හැටියට කටයුතු කළේ උන්වහන්සේ පුදුම නායක හාමුදුරුව කෙනෙක් උන්වහන්සේ වැඩම කළේ පන්සල් අපිට තිබෙනවා 8ක් ඒ පන්සල් 8 අතරින් ඓතිහාසික සිතුල්පව රජ මහා විහාරය සහ මගුල් මහා විහාරය කියලා කියන්නේ තිස්ස මහාරාම යෝධකණ්ඩේ යාල වනෝද්‍යානය තුළ තියෙන පන්සල් දෙකක්. ඒ දෙක හැරුණාම අනිත් ටික තියෙන්නේ නාගරිකව. ඒ නාගරිකව යටගල රජ මහා විහාරේ ඉඳලා නායක හැඳුරෝගේ දිනචරියාවේ තිබුණා පන්සල් ඔක්කොටම යනවා දවස ගානේ. ඒ යනකොට
යටගලින් පටන් අරගෙන පයිම්මයි වැඩම කරන්නේ. ඒ ආසන්නේ පන්සල් හතරක් තියෙනවා. හතරට ගිහලා හතරවෙනි පන්සලේ තමයි රැයට නවතැන් ගන්න. ආපහු උදේට එතන ඉඳලා ආයිමත් ප්‍රධාන පන්සලට පයින් එනවා. අවුරුදු 98ක් නායකරු ජීවත් වුණා කිසිම බෙහෙතක් නැතුව. හැමදාම කරන ව්‍යායාමය පයින් ඇවිදීම. ඒ ඇවිදීම හැන්දෑවටත් උදේටත් අනිවාර්යයෙන්ම සිද්ධ වුණා නායක හඳුරුන්ගේ. ඒ සිද්ධ වෙලා යන්නෙම මිනිසුන්ගේ කටයුතු වලට හැන්දෑවේ 6ට පූජාවකට යනවා ආපහු තව එක 7ට යනවා අනිත් පන්සලේ 8ට යනවා ওই වගේ ගිහිල්ලා ඒ චාරිකාව හැමදාම පයින් වැඩම කරන්න පුළුවන් හැම දවසකම උන්වහන්සේ පයින් වැඩම කරලා ඒ විහාරස්ථාන වලට යන මග පහසු මගක් නෙමෙයි ඒ නමුත් ඒක අර මිනිසුන්ට කරන සේවාවක් හැටියට පැවිදි ජීවිතයේ තිබිච්ච උපරිම දේ නායක හාමුදුරුවෝ රටට ලෝකයට ලබා දුන්න මහා උගත්කමක් තිබිච්ච ඔය තනතුරු ගන්නපු කෙනෙක් නේ නමුත් මේ මේ සමාජ ජීවත් වෙන්න ඕන බුද්ධිය වැඩ කටයුතු කරන්න ඕන ආකාරය ස්ථානයක් පාලනය කරන ආකාරය දායකයෝගේ වැඩ කරන ආකාරය මේ හැම දිනාම සතුටු කරගෙන කොහොමද යන්නේ කියන එක නායක හඳුරන ඉතාමත්ම ප්‍රබලව උන්වහන්සේගේ චරිතය තුළින් මා ගත්ත මා දැකපු දේ තමයි එය නායක හඳුරන ඕන දෙයක් පුළුවන් කෘෂිකර්මය පිළිබඳ හොඳම දැනුමක් තිබුණා කියලා ඒ වගේම ආගමික වැඩ පිළිබඳව මිනිස්සුන්ගේ වැඩවලදී කිසිම විදියක ඕනෑම කෙනෙක්ගේ නමක් ගමක් වුණත් හොඳට මතකේ තියාගෙන ඒ කටයුතු ටික කරන්න මිනිස්සුන්ගේ සිත් නිවන්න අපේ නායක හාමුදුරුවෝ ඒවත් හේනේ නායක හාමුදුරුවෝ හරියට කටයුතු කළා. උන්වහන්සේ තමයි පුදුම ශක්තියක් උනේ අපේ ජීවිතවලට අපිටත් ඒවා ලබා දුන්න අපිට කොයි වෙලාවකත් නිකන් ඉන්න දුන්නේ නැහැ මට මතකයි පිරිවෙනේ අපි 40ක් විතර ඉන්නකොට ඒ අයට ගේන දානේ මදි ඇත්තටම දහවල් දාණය මිනිසුන්ට අපහසුයි ඒ කාල පරිච්ඡේදවල නායක හමුදුර කරන්නේ ඇවිල්ලා උදේ පන්සලට ඇවිල්ලා ඉස්සෙල්ලම ගින් බලන්නේ දාන ගේනවද දාන ගෙනාවත් නොගෙනාවත් නායක හමුදුර කරන්නේ විශේෂයෙන්ම එක්ක කොස් කිඩියක් එක්ක දෙල් ටිකක් එක්ක මඤ්ඤුක ටිකක් හොයලා උයන්න මිනිසු නැ අපිත් අඬ ගහගෙන ගිහිල්ලා ගෙනල්ලා කපලා ලිපේ තියලා හදලා ව්‍යංජනයක් අනිවාර්යයෙන්ම ව්‍යංජනයක් හදනවා ඉන්න අයට කෑමට කියලා හාමුදුරුන්ටත් එක ඒක හරිම රසයි 아무තු දේවල් දාලා නෙවෙයි තුන පහරම වෙන්නේ නමුත් අර නායක හාමුදුරු ඒක බොහොම ඕනකමින් කරන්නේ බොහොම ලැබියාවෙන් කරන දෙයක් හරිම රසට නායක හාමුදුරන්ට උයන්න පුළුවන් කමක් තිබුණා අපිටත් ඒවා කියා දීලා තියෙනවා ඉතින් ඒක නිසා නායක හාමුදුරු ඒ අපවත්ුණු නායක හාමුදුරු එහෙම වෙන අතරේ අපිට ඒ කාලේ පරිවෙනාධිපතිත්වයේ දරුවේ දැන් වර්තමානයේ වැඩ සිටින දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අපේ අවසරයි මැටරඹ හේමරතන අභිදන් නායක හඳුරු උන්වහන්සේ අපේ වත්තේ නායක හඳුරුන්ට අවශ්‍ය කරන සියලු අනිකුත් ශක්තිය ලබා දුන්නා. අනික් පැත්තෙන් කරන කාර්ය තුළදී ඒ අවශ්‍ය කරන පිරිවෙනේ පරිපාලනයද භික්ෂුන් වහන්සේලාගේ විනය සම්බන්ධව ද සියල්ලම වර්තමාන නායක හඳුරු අනික් පැත්තෙන් අපේ මහා නායක හඳුරන්ට ඒ අවශ්‍ය ශක්තිය ලබා දුන්නා කියන එක සිහිපත් කරන්න ඕනේ තියෙන නිසා තමයි මේ ශාසන ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ පන්සල් අද ඇද වැටෙන්නේ නැතුව ඉතාමත්ම හොඳට දියුණු වෙලා වෙනදට වඩා දියුණු කරගෙන ඉදිරියට එන්න පුළුවන්කම සැලසෙන තියෙන ශාන්ත මහත්මිය මම හිතන්නේ අන්න ඒ නිසා එහෙම නැතුව කවදාවත් අපේ පන්සල් වල එහෙම බෙදීමක් වෙන්වීමක් මේ මේ මට මන් දන්න විදිහට නම් කාටවත් ලියලා කියලා කවදාවත් නාමිකව දීප එකක් නැහැ. ඔය පන්සල් පරම්පරාවේ වැඩිහිටි පරම්පරාවෙන් එන විදිහට තමයි මේ පන්සල් සියල්ල රැකිලා ගිහිලා තියෙන්නේ. කවදාවත් නඩු හබනම් කියවිලා නැහැ පන්සල් ඇතුළත මේ බෙදා ගන්න බැරුව අරම වෙලා වෙන් වෙලා අපි කොහෙවත් එහෙම යටගල සංගපර පුරතුල ඇති වෙලා නැහැ කියන එක තාමත්ම වටිනා සතුටෙන් කියන්නට ඕන. එහෙමයි. ඒක තාමත්ම වටිනා කාරණයක්. ඒ තමයි ඒ ගුරුවරුන්ගෙන් ලැබුණු අභ්‍යාසයේ ම නැත්තම් ගුරුතුමන් ලැබුණු දායාදේ එයයි සාමිනන්සේගේ පිරිවෙන් අධ්‍යාපනය ඒ වගේම බාහිර අධ්‍යාපනය මේවා ලබමින් සාමිනන්සේගේ උපසම්පදාව කොයි වකවානුවේද සිද්ධ වෙන්නේ කියන කාරණේ සිද්ධ වුණා මම පැවිදුනේ 1981 ඔක්තෝබර් 22 වගේ පැවිදුනේ එතන ඉඳලා වසර 19ක් 20ක් ගියම තමයි උපසම්පදා වෙන්නේ අර කාලය තුල අධ්‍යාපනය ලැබුණා ඒ උසස් අධ්‍යාපන 1991 ජුනි මාසේ තමයි මගේ උපසම්පදාව මල්වතු මහා විහාර පාර්ශවයේ එහෙමයි ඒ මල්වතු විහාර පාර්ශවයේ පන්සලක් ඒ විහාර පාර්ශවයේ තමයි මල්වත් උපසම්පදාව සිද්ධ වුණේ රාජපූජිත
मंगल उपोसतागारे ये काले वेडसीटी महानायक हरुतमय सिरिमल्वत्ते आनंद महानायक महिंपान्नहसितमय अपे उपसंपदावट असंकल्लतियेन्ने ए उपसंपदाव लबनकोट मात्तेक तव दिनमक इतर उपसंपदाव लबुवा ए अपि ඒ කාලෙත් ඔය වත් එහෙනේ අපේ නායක හාමුදුරු තමයි අපිට ආචාර්යයන් වහන්සේ බවට පත් වුනේ. ඉතින් කට ඒ ආකාරයෙන් තමයි උපසම්පදාව සිද්ධ වෙලා මේක හරි බොහොම ලස්සනට ඉතින් පෙරහැරවල් කළා පිළිගැනීම් කළා තමයි අපි කටයුතු සිද්ධ කරන්නට යෙදුනේ. එහෙමයි. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේගේ පැවිදි ජීවිතය ගැන එහෙම නැත්නම් ගාල්ලේ ස්වාමීන් වහන්සේගේ වැඩවාසය සමග යටකල රජ මහ විහාරයේ ගාල්ලේ ඉන්න සියලුම මහා සංඝරත්නය ගාල්ලේ මම ගාල්ලේ කාලයක් ඉඳලා තිනවා ඒ ගාල්ලේ සියලුම මහා සංඝරත්නේ පුදුමිදී ආදරයකින් ගෞරවයකින් ආශ්‍රය කරන කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් තමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම ගාල්ල පුරවරයේ ඉන්න ඉහළ මට්ටමේ ඉඳලා රාජ්‍ය තන්ත්‍රණයේ ඉන්න ඒ නිලධාරී දායකයෝ මේ හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේට බොහොම ආදරය කරන ඔවුන්ගේ සද්ධාදී දිනු වෙන විදිහට කටයුතු කරන මහා සංඝරත්නයත් එක්ක සාසන චිරස්ථිතිය පිණිස මහා දවැන්ත කටයුතු සම්භාරය බොහොම නිහඬව හඬ නැතුව අර නොගච්ඡති වස්සති ගොරවන්නේ හැබැයි වහිනව එවැනි ජීවිතයක් තමයි ස්වාමීන් වහන්සේගේ පැවිදි ජීවිතය. ඉතින් මේ යටගලට යටගල පිරිවෙනේ කටයුතු ඒ වගේම එහි සිද්ධ වුණු ශාසනික ස්වාමීන් වහන්සේගේ සේවාව ගැන අපි කතා කළොත් ස්වාමීන් වහන්සේ සංඝරත්නයේ දායකයන්ට යටගල රජමහාවියාරයට පිරිවෙනට මහා සංඝරත්නයට මේ ගැන සාන්ත මහත්තයා මගේ මේ පැවිදි ජීවිතයට මම පැමිණීම පිළිබඳව සතුටු වෙනවා. ඇත්තටම මම අද අර මුලින් කිව් දුෂ්කරතාවය නැතුව ඉතාලම හොඳට ඒ කාර්ය ලබන්නේ මේ පැවිදි ජීවිතය නිසා. ඉතින් පැවිදි ජීවිතය මාව ඇතුළත් කර මගේ දෙමව්පිය වගේම අපේ ගුරු හාමුදුරුවෝ මම බොහොම ගෞරවයෙන් සලකනවා. ඒ වගේම මතක් කරනවා ඔබතුමා ඔය කියන දේ මට ලැබුණේ පන්සල නිසා. පන්සල යටගල රජමහා විහාරය කියන එක සංඝ මූලස්ථානයක ප්‍රධාන ස්ථානෙ මූලස්ථානය සංඝ පරපුරක මුල් ස්ථානය. ඒ කියන්නේ ගාල්ලේ යටකල රජ මහා විහාරයේ කිව්වම පන්සල් 18ක් අයිතියක් තියෙනවා. එහෙමයි. ඒ පන්සල් 18ත් පොඩි පන්සල් නෙවෙයි රජ මහා විහාරම තමයි බොහෝ ඒවා තියෙන්නේ. ඒක මුළු ලංකාවෙම විසිරලා පැවතින දෙයක් දකුණු පළාතේ. දකුණු පළාතෙන් ඒ පන්සල හා සම්බන්ධ මගේ ගමේ තියෙන පන්සල් ටිකත් අයිති වෙන්නේ මුල් සංඝ පරපුර හැටියට යටකල සංඝ පරපුරට. ඔය දැන් ඔබතුමාලා ඇත්තේ අහලා ඇති එළමල් දෙනිය කියලා. එළමල් දෙනිය රජ මහා විහාරයේ බොහොම පැරණි අනුහස් තියෙන විහාරයක්. ඒ පන්සල පවා අපේ සංඝ පරපුරේ විහාරස්ථානයක්. ඒ කැටගොඩ සංඝ පරපුරෙන් තමයි ඒක ආරම්භ වෙන්නේ. ඒ නිසා තමයි මම හිතන්නේ යටගල රජ මහා විහාරයට පුදුම ගෞරවයක් හැමෝම තියෙනවා. මහා සංඝ රත්නයත් පළාතේ ඒ වගේම දායකයනොත් ඒ සැලකිල්ල තියෙනවා. අන්න ඒ නිසා තමයි මං කියන චරිතය එතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ පන්සලට තියෙන සැලකිල්ල, පන්සලට තියෙන ගෞරවය, අපේ නායක හාමුදුරුන්ට එදා ඉඳලම තියෙන අද දක්වාත් එදා ඉඳලම තියෙනත් ඒ මහා සංඝ රත්නයේ සහ දායකයන්ගේ බොහොම ලැබියාව ඔන්න ඒ නිසා තමයි තියෙන්නේ. පන්සලේ තියෙන ඓතිහාසික පසුබිම සහ පන්සලේ වැඩ සිටිය සහ වැඩ ඉන්න අපේ අපිට ගුරුහරුකම් දෙන අපේ අතිගෞරවනීය නායක හාමුදුරුවෝ උන්වහන්සේලා විශාල ආගමික සමාජික සේවාව කරමින් මුලින්ම විදී අපවත් වේදාල නායක හාමුදුරුවෝ ඒ කාර්ය සිද්ධ කළා. 1976 අපවත් වෙලා තියෙන මම ඒ කාලේ පන්සලේ නැහැ. වත්තේනේ පියරතන පඬිත හාමුදුරුවෝ කියලා ඒ හාමුදුරුවෝ මුළු දකුණු පළාතටම ඉඳපු ලේකකාධිකාරී හාමුදුරුවෝ ශාසන ආරක්ෂක මණ්ඩලේ. එතකොට උන්වහන්සේට පුදුම ගෞරවයක් මුළු පළාතෙම තිබිලා තියෙනවා. ඒ ගෞරවයත් එක්කත් වර්තමානයේ තියෙන ගෞරවයත් එක්කත් මම හිතන්නේ අපි කියන චරිත ඉදිරියට ආවේ ඒ නිසා කියන එකයි මගේ හැඟීම. නැතුව තව හාමුදුරුවෝ කොච්චර හිටියත් පැත්තකට වෙලා ඉන්නවනේ. දැන් ඔබතුමා අර කිව්වනේ ගොරවන්නේ නැතුව වහිනවද? ඉතින් එහෙම චරිත තව ඕන තරම් මහත්ව තියෙනවා. නමුත් අර යටගල රජ මහා විහාරය කියන එක ඓතිහාසික තැනක්, රාජපූජිත තැනක්. ඒ වගේම එකක් කියන්නට ඕන
මේ රටේ මම දන්න ඉතිහාසය තුළ විවිධ කැරලි කෝලහල ඇති වෙලා තියෙනවා. ඒ වයිට මහා සංගරත්නය ආйти උනා. පන්සල් ඒවට දකුණ විශේෂයි. දකුණ විශේෂයි. හාමුදුරුරු අහුවෙලා සමහරලාට අපවත් උනා හදිසි. ඔය කරදර නිසා ඒ විපත්ති නිසා හමුදා ප්‍රහාර තිබුණා. එහෙම නැත්තම් වෙනත් වෙනත් දේශපාලනික ප්‍රශ්න තිබුණා. හැබැයි ඔයින් යටගල රජ මහවැයරට කවමදාවත් හානියක් සිද්ධ වුණේ නැහැ. ඒ තැන්වල ඉඳපු හාමුදුරුව කවදාත් ඔබට ගියෙත් නෑ. ඔය උද්යෝසනද එහෙම නැත්තම් කඩා කප්පල්කාරී වැඩද ඔව මේව කරන්න ගිහිල්ලා නරක චරිත ගොඩ නැගිලා නෑ. පන්සලට කොයි විදිහකවත් කළු චරිතයක් ඇවිල්ලා නෑ. ඒක තමයි එතන තියෙන වැදගත්ම දේ. ඒ නිසා අපේ යටගල රජමහා විහාරේ ඕනෑම භික්ෂුන් වහන්සේ නමකට සිල්වත් ගුණවත් වැඩ ඉන්න හැමෝටම බොහොම ගෞරවයක් අපිට තියෙනවා. ගිය ඕනෑම තැනකින් සැලකිලි තියෙනවා, කතා බහ කරනවා ඒ ස්ථානවල. ඒ ආකාරයට ඒ කටයුතු ටික කරනවා. ඒ නිසා මම හිතන්නේ පැවිදි ජීවිතය අමාරුයි ගත කරන එක ඔබතුමා දන්නවා. ඉතින් ඔබතුමා දැන් ධර්මයටම ලැබිය ගොඩක් කටයුතු කරන කෙනෙක්නේ. දැන් ඔබතුමා හිතන්නකෝ මේ ශාසනයට අපිට ලැබිලා තියෙන්නේ රජමාලිගාවල ඉන්න අය නෙවෙයිනේ පැවිදි කරන්න. බොහොම දුප්පත් අහිංසක ගම්මානවල ඉන්න දරුවෝ හැටියට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඒකෝට දැන් මේ දිදුල රූපවාහිනී මාධ්‍ය ජාලයේ අපේ අධ්‍යක්ෂ නායක හාමුදුරුවෝ කොහෙද කියලා බලන්නකෝ නේද? මාලිගාවිල කියලා කියන්නේ අද කොහම තිබුණාට එදා දියුණු ගම්මානයක්. නමුත් අද කොච්චර දුෂ්කරද? නමුත් උන්වහන්සේ අද කරන සමාජ සේවාව, ආගමික සේවාව, මේ රටට ලෝකයට මේ කරන සේවාව කාටද කරන්න පුළුවන් කියලා තියෙනවා. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපේ ජීවිතේ අපි හැමදේම පරපටිබද්ධා මේ ජීවිතය නේද? ඉතින් මම නම් හිතන්නේ එහෙමයි. මගෙන් මට තියෙන දේ තමයි මගේ අරමුණ තමයි. මට කළ හැකි දේ මම කරනවා, කරන්න බැරි දේ මම කරන්න යන්නෙත් නැහැ, පොරොන්දු දෙන්නෙත් නැහැ. අවංකත්වය අපි තුල තියෙන්න ඕනේ. ඒකයි මම නම් හිතන්නේ ඕනම කෙනෙක්ගේ දින දෙ නිසා ඒකම අනවශ්‍ය බලාපොරොත්තු නැතිකම්. එහෙමයි නේද? අනවශ්‍ය බලාපොරොත්තු අවශ්‍ය කරන්නේ නැහැ ජීවිතේකට. බලාපොරොත්තුවක් තියෙන්න ඕන. දැන් ගිහියෙක් වුණොත් ගිහියට බලාපොරොත්තුවක් තියෙනවා, පැවිද්දටත් තියෙනවා අරමුණක්. ඒ අරමුණ කරා අපි ඇවිල්ලා තියෙනවා. මගේ අරමුණ මට පුළුවන් මීට එහා මට යන්න බැරි නම් මට යන්න බෑ. ඒක මම හිතනවා. ඒක මං එන්න පුළුවන් තැනට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. තව කවුරු හරි මට නොඑක් ඒවා යෝජනා කරත් මං ඒව හැම එච්චර ඔලුවට ගන්නෑ. ගන්න නැත්තේ මට මං හිතනවා මට එතෙන්ට දැන් යන කාලය නෙවෙයි. දැන් මං අනිත් පැත්තට යන කාලයක ඉන්නේ. ඒ නිසා මං අධ්‍යාපනය වශයෙන් ඒ ලබන්න ඕන අධ්‍යාපනයත් ලැබුවා. මට ඒකට ශක්තිය අපේ ගුරු හාමුදුරුවන්ගෙන් ලැබුණා. ඒ වගේම මූලික අධ්‍යාපනය ඉවර කළා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය මම විශ්වවිද්‍යාලයට ගිහලා නැහැ. මම බාහිරව උපාධිය හදාරලා තියෙන්නේ. ඊට පස්සේ ගුරුවරයෙක් හැටියට, පිරිවෙන් ගුරුවරයෙක් හැටියට කාලයක් සේව කරා හෙට්ටාචල මහපිරිවෙනේ. ඊට පස්සේ නියෝජ්‍ය පරිවේනාධිපතිවරයෙක් වශයෙන් හිටියා. ඊට පස්සේ පරිවේනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කළා. ඒ වගේම පිරිවෙන් ක්ෂේත්‍රයට එකතු වුණා. 2004 වගේ ඉඳන් මම ගුරු උපදේශකවරයෙක් හැටියට පිරිවෙන් ක්ෂේත්‍රයේ කටයුතු කළා. ඊට පස්සේ දැන් වර්තමානයේ මට අවස්ථාව ලැබිලා තියෙනවා පිරිවෙන් අංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හාමුදුරු කෙනෙක් හැටියට පත් වෙලා ඉන්නවා. ගාල්ල කොට්ටාසේ පිරිවෙන් වල අධ්‍යාපනය මේ පොඩි හාමුදුරුන්ගේ අනාගතය සකස් කරන ස්වාමීන් වහන්සේ නමක් හැටියට මට කටයුතු කරන්න අවස්ථාව සැලසෙන. ඉතින් මම හිතනවා මට එතනින් එහාට ඉතින් තවත් වෙන මේ රටේ රජ වෙන්න හරි මහානායක වෙන්න හරි අමුතු බලාපොරොත්තුවක් නැහැ. ඒ බලාපොරොත්තුවක් නැතුව මගේ ඉදිරි කටයුතු ටික මම කරගෙන යන්න තමයි තවදුරටත් මම උත්සාහ කරන්නේ. එහෙම යටගල ස්වාමීන් වහන්සේ විශේෂ දහම් පාසලක් සංස පවත්වා යනවා. පිරිවෙනම් පවත්වා යනවා. ඒ වගේම වාර්ෂිකව කරන පින්කම් තියෙනවා. කෙටියෙන් මේ ගැනත් කතා කළා ස්වාමීන් වහන්සේ. දහම් පාසලත් බොහොම වටින දහම් පාසලක් හැටියට විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් සහ හොඳ අධ්‍යාපනයක් ලබා දෙන ආයතනයක් හැටියට අපේ නායක හාමුදුරු තමයි මේවා ආරම්භ කළා තියෙන්නේ. ඒ ආරම්භ කරපුවා අද වර්තමානයේ අපි පවත්වාගෙන යනවා. දහම් පාසල කරගෙන යන්නෙත් අපේ පිරිවෙනේ පරිවෙනාධිපති හාමුදුරුව හැටියට කටයුතු කරන පදලංග ලස්සජි පණ්ඩිත හාමුදුරුව. ඇත්තටම උන්වහන්සේත් ලොකු අපකිරීමක් කරනවා. ඊට පෙර අපේ වර්තමාන නායක හාමුදුරුව තමයි දහම් පාසලේ වැඩි බරක් අරගෙන හොඳ සමාජ සේවාවක් උන්වහන්සේ දහම් පාසල මගින්
सिद्ध कला इन अनतम शिष्यों पवरला दें नायक हमदर वडा दीवन पचर कटयुत करंट वस्ताव शैलशील सदम पास पिरीवेना अद ताम सस्मटमे पिरीवेना कटियट महापिरीवेना कटियट पातना इन्नवा पनस नमकट वेडी भिक्षुन्हांसल प्रमाण अध्यापने लभनो नैवासिक हतलिश नमकितर पिरीवेन अतर बाहिरव पिटिंग फैमिलेन स्वामीन्हांसल मेनकोट पिरीवेन विश्वविद्यालय विशाल शिष्य पिरीसा वेडम कला अध्यापने हदारण सह दनट नोयक नोयक क्षेत्र वल काटयुत करन देश विदेश देखे हिम काटयुत करन स्वामीन्हांसल वेड इन पिरीवेन अपे महापिरीवेने अध्यापने हदारला यो बहुमात्म हिंग अद कटित अभी लोक सतुटक्ति नायक हामदर अपिट दायाद पवर लून पेत् अभी खड़ाबीन दमु बहुम सार्थक इदिट अपिट गिनियान पूर्वांकमा शैलशील सन सर यटगल रजमह विहारे वार्षिको पिंकेर बक्मह गत्तम अवरुद्ध चारित्र वारित्र इट पास वार्षिको तवकेर कठिन मेवनी महत्व वेडिम वारगानकर अभी विहारस्था दिन वेदगात्म पिंक आदिकर्तृ नायक हामद्र सिपत्कल्ला महादानमे पिंकमा क्षेम वर्षेक दिसंबर पहलस्वेद अभी सिधुकन एक मट मतक हटियट वसर हेत्तगणन घट वेडिगाश्रम से साये तम अपे इंतु मूल नायक अंदर अपतिलती पास वर्षे इंदम ये पिंकम अद विनकम मे वर्तमान विनकम किसीम खड़वी मगट मेरे अटे भूम अपहसुकाल कोरोना काल परचेदे अभी हतर पश्चिम खरी वडम कल्ला पिंकम कला एक कवदावत खड़करेने योग्यम वार्षिक सिद्धकरण कठिन पिंकमकन योग्यम वार्षिक विशाख पिंक बहुमात्म हट सर्वज्ञ धातु नांसिला प्रदर्शन कल कर विशाख महापिंकम श्याम वार्षिक सुविशेषी कार्यभार यटगल रजमह विहारे मूलकर गण सिद्धन एक मत करो पुसोन मे पिंकम विशेष पुसोन पिंकम अभी श्याम वार्षिक करे ऐतिहासिक सितुलपौ रजमह विहारे मेवर इतना किरण पुंची मिहिन तला हटीत में सितुलपहु एक हिंदी ने विशाल पिरीसा कितना मेवर मे रटेतीन तत्वत्क राज्य अंशिंग उपदेश लभलतीन वैम नागरिकम सह विहारस्था विशेष पोसोन पिंकम सिद्धुकराने ये अपे ऐतिहासिक अटकल रजमह विहारस्था विशाल पोसोन उत्सव संविधान कलतीन वेकट राज्यनुग्रह लभेन वेम पोए दवसे आगमिक वेडसटहांटिक हरुणाम रात्रि इंदला ये पोसोन उत्सव तोरण प्रदर्शन किरीमाकरण इवागेम ओ विशाख पहान कूड़ प्रदर्शन करण भक्ति गीत आदि वेडसटहां दंसला अपे दहम पासलिंग वार्षिक वकरण वेडतेनो दहम पासलिंग दंसलक देनो पोसोन पोहे दवसट एक दिन एक्को कोस दंसल एक्को मह्यकु दंसल मोन दन्ने मेसरे मुनोट सूदान कल दिन एक्को फ्राइड राइस दंसलक इवागे दंसल वसिंग सूदान कल ये दंसलकुत पवत्तगेन कटितु सूदान कल तीनो दें एवेन्विंग अपिट अवश्य सहयोग्य लभा दिन ये प्रदेश बाहर विनमतिवर दिशापैत्तुमा एतुलु योगिम आंडुकारतुमा मे अत्तो सीरुदिनामेकतुला ये सहयोगे लबादिल इताम उत्कर्षवत्त पोसनुस्से सूदानं करमिं पवतिनो मे विलायनकोट जटकल रजमहा विहारे किव्वहम मे शासने गौतम बुद्ध शासने पहलवु महाश्रेष्ठ यतिवरयन वहन्सिला बिहुवुनु वेडहिटिय तन वर्तमाने गत्तमत् एहेमयि ए वगेम दायक पक्षे गत्तम राजमालिगावेंदल्ला राज्य नायक आगेला सेलूम सदहति दायक संबंधवन स्थान यटगल रजमह विहारी किही सुविशेषी कार्यभार इष्टकर वेडइन स्वामी नमक अदिदुला वेडम कल सपे दिदुलाबिन खाले गेवियान अवसान वसें खेटी कमी स्वामी स्वामीनास की जीवित अरे स्वामीनास मतकला मेकार रोस मल यहाना कि आपगमनाकने पैविध जीवित की आने अति अतिशयम दुष्कर क्रियावक्तम पैविध जीवित की आने शीतल दिया को नोट उन्न सुंदा को योग्यतम सांसला जीवित
මෙන්න මේ ජීවිතයේදී ස්වාමීන් වහන්සේට අමතක නොවන සිද්ධියක් තියෙනවද පැවිදි ජීවිතයේ සම්බන්ධයෙන් සම්බන්ධ? ඔක්කොම ඉතින් අමතක නොවන සිද්ධි තමයි. විශේෂයෙන් අමතක නොවන සිද්ධියක් කියලා කියන්නේ ඉතින් අපිට මේ පැවිදි ජීවිතය තුළ ඉතින් මට අමතක නොවන එක දෙයක් තමයි පැවිදි ජීවිතේ අපේ අම්මා තාත්තා දෙන්නගේ අහිමි වීම මට කවදාවත් ඒක අමතක කරන්න බෑ. ඇත්තට මම මගේ දුරකතනේ ඉස්සරහම පේන්න තියෙන කොයි වෙලාවකටත් අම්මයි තාත්තයි දෙන්නගේ පින්තූරේ තමයි මම දාන් ඉන්නේ. මොකද අම්මා තාත්තා නිසා තමයි මට මෙතෙන්ට එන්න හැකියාව සැලසුනේ. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. පැවිද්ද ලැබුවා මට පැවිද්ද ලබා දීපු නායක හැඳුරෝ ඒක අමතක නොවන දේ. නමුත් අර ගමේ ඉන්නවට වඩා මේ අවස්ථාව තුළින් මට ලොකු දේවල් ලැබුණා. ඉතින් ඒ ලැබිච්ච දේවල් තමයි උත්සාහය තුළින් ඔක්කොම ලැබුණේ. හැබැයි ඒ දැන් මට ලංකාවේ පමණක් නෙමෙයි මම විදේශගත වෙලා ඒ කටයුතුත් මට සිද්ධ කරන්න අවස්ථාව සැලසිලා තියෙනවා. ඒක නිසා මේ චීවරය දරා ගැනීම නිසා ලැබිච්ච බොහෝ දේවල් මගේ ජීවිතේ මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒක ඒක තමයි මම වැඩිපුරම සලකන දේවල්. මම භෞතික දේවල් පිළිබඳව එච්චර හිතන්න යන්නේ නැහැ. තියෙනවා ඉතින් බැලුම් අහපුවා ඕන තරම් තියෙනවා. මම ඒවා ඉතින් මතකේ තියාගන්න අවශ්‍ය නැති නිසා බුදුහාඳුනටත් බැන්නනේ. එහෙමයි. ඊළඟින් සන්නංශ විනාඩි 2ක 3ක කාලයක් අපිට ඉතුරු වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමති ස්වාමීන් වහන්සේගේ වටිනා ජීවිතේ මේ දක්වා ආපු පැවිදි ජීවිතේ එක පැත්තක් තමයි. යම් නිසරණ ඓතිහාසිකෙන් පැවිදි වුණා නම් අද දක්වාම ස්වාමීන් වහන්සේගේ ජීවිතේ ඒ සුවිශේෂී වූ අරමුණ ඛණ්ඩනය නොකරගෙන තමයි මේ පැවිදි ජීවිතේ අද මුළු ගාලුපුරවටම ලංකාවට දෙස් විදෙස් බෞද්ධ ජනතාවට ධර්මයේ දායාද කරන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ සැනසෙන්නේ මෙන්න මේ කාරණයත් එක්ක ස්වාමීන් වහන්සේට මේ වර්තමානයේ වික්ෂු සමාජයේට ශාසනයේ වැඩ ඉන ස්වාමීන් වහන්සේලාට ස්වාමිනාස බැලුවාම මුලින්මත් කිව්වා පොඩි ස්වාමිනාස නමක් කියලා. මොකද හැබැයි ස්වාමිනාංශයේ ප්‍රතාපවත් ගතියේ ශාසනයේ තියෙන ස්ථාවරත්වයේ ඒ වගේම ස්වාමිනාංශයෙන් ශාසනයට වෙන සේවාව මහා සංඝරත්නයට ශාසනයට ආගමට ජාතියට වෙන මෙහෙවර රාජමාලිගා ඇඳලා කුඩා දුප්පත් පැල්පත දක්වා ඉන්න සියලුම දායකයන් එක සම්බන්ධකවත් පවත්වාගෙන අර ලස්සන පැවිදි ජීවිතය ගොඩනගා ගැනීමේ මහා ප්‍රතාපවත් ස්වාමිනාස නමක් හැටියට තමයි දිද්දුල අපි ඒවගේම අපි සමාජයේ දකින්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේට මේ සමාජයේට මේ වික්ෂුන් වහන්සේලාට දිය යුතු කෙටි අවවාදයක් තියෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේගේ. සාන්ත මහත්තයා ඇත්තටම අද කනගාටු නේද මේ ශාසනය දිහා බලනකොට? කොච්චර අපිට හානි කර දේවල් අපි සිද්ධ කරගන්නවද කියන එක මම කල්පනා කරන්නේ. අපනේ අපිම එක්ක පැවිදි අය එක්ක බෞද්ධය. ඔය අය තමයි ඔක්කොම මේ සෝෂල් මාධ්‍ය අරමේ හරහා ගියහම අද හරීම දුක්ඛදායකයි. මොකද මම හාමුදුරන්ට දෙන මට අවවාද දෙන්න පුළුවන් කම නැහැ. නමුත් මට වඩා පහලින් ඉන්න නැත්තන්ට මට කියන්න පුළුවන් අපිට තමන් ගැන තමන් සතුටු වෙන්න ඕන හැම වෙලාවෙම. තමන් ගැන තමන් සතුටු නොවන තාක් වෙන දේවල් ගැන අපිට හිතෙනවා. තමන්ට ලැබිච්ච දෙයින් අපි සතුටු වෙන්න ඕන. ලොකු දේවල් පස්සේ අපි එලවන්න හොඳ නැහැ. අනිත් අය කරනවා කියලා අපි ඒක කරන්නත් හොඳ නැහැ. මට ලැබෙන්නේ නැහැ කියලා මම අනිත් අයට ඊර්ෂ්‍යා කරලා හරියන්නේත් නැහැ. නිසා අපි කවුරුත් වෙන්නට ඕන. මම ඇවිල්ලා ඉන්න ප්‍රතිපදාව මතක තියාගන්න. අපි මේ සම්බුද්ධ ශාසනය බුදුහාමුදුරුව වසර 2667ක් නේ දැන් මේ යන්නේ 67 වෙනි වසරේ ගත වෙනකොට උන්වහන්සේ කැප කර ජීවිතය තුළ අපි යොමු වෙලා ඉන්නවා නම් මේකේ ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන් කාගකින් තහනමක් නැහැ නේ. එහෙමයි. මම පැවිදිුනේ නැහැ. මට කවුරුවත් බල කළා. ඒක මගේ චිත්තාභ්‍යාසය තුළ ඇතිවෙච්ච දෙයක් තුළ මම පැවිදි වුණා. මම තවදුරටත් රැකිලා ඉන්නවා. ඉතින් මට ඕන නම් මට අද යන්න පුළුවන්. මට කිසි කෙනෙකුට තහංචි දාන්න බෑ. මේ 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 කියන්න බෑ. මොකද මං කාගගේ වළඳපු දාණය මං ඉල්ලන් වළඳලත් නැහැ. ඒ කියන දාණය වළඳුවයි කියලා මං අපි මහා සංග්‍රහණේ වැඩ ඉන්න අය උන්වහන්සේලා කරන්න පුළුවන් තරම් ඒ දාණයට සිව්පසේට ණය වෙන විදිහ පැවිදි ජීවිතයක් මේ දක්වා සන්නස අරගෙන ඇවිල්ලා තටම නැහැ. එය ඊටාම හොඳ සිංහනාදයක්. මොකද ස්වාමීන් මතක් කරන්නේ ඊටාමත්ම සාර්ථකව ස්වාමීන් වහන්සේගේ පැවිදි ජීවිතය ගොඩනඟාගෙන ස්වාධීනව තීන්දුව තීරණ ගන්නටත් ඒ වගේම මහා සංඝරත්නයේට වටිනා ශාසනයට ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ජීවත් වෙනට සත්‍ය ලැබුණා කියන එක සන්නස අවසාන වශයෙන් දැනගන්නට ඕනේ. මේ මහා අපේ ටීවී දිදුල නිර්මාතෘ නමකයන්ට අවසරයි පරම පූජනීය මාලිගාවල අස්සජී නායක හඳුරෝ රාමාඤ්ඤ නිකායේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවටයි ස්වාමීන් වහන්සේ නමක්.
උන්වහන්සේ එහෙම වැඩ හිටියට සියම් නිකාය ඒ වගේම අමරපුර නිකාය කියන මේ සියලුම ස්වාමින් වහන්සේලාත් එක්ක සහෝදරත්වයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරමින් වැඩ ඉන්නේ ස්වාමින් වහන්සනමක් ඒ ස්වාමින් වහන්සේලා මේ දිදුලාරණ උන්වහන්සේගේ අදහසක් වශයෙන් තමයි මේ සමාජයට දායාද වෙන්නේ මෙන්න මේ ගැන ඉතාම කෙටියෙන් පැහැදිලි මම මුලින්මච්චෝ මේ උන්වහන්සේ කරන කාර්ය මේ කාටවත් කරන්න බෑ අපිට ඒ උන්වහන්සේට හොඳ සිතුවිල්ලක් දැක්මක් තියෙනවා ඒ වගේම ආගමික පැත්තට උන්වහන්සේගේ යොමුව තියෙන නිසා මම හිතන්නේ උන්වහන්සේ මේ කරන කාර්ය ඉතාමත්ම අගය කරන්නට ඕන අනිත් කෙනෙකුට ලබා ගන්න බැරි දෙයක් අද හැම මාධ්‍යයකටම යන්නේ එක්තරා ප්‍රසිද්ධ මූණු ටිකක් විතරයි තව කොච්චර දක්ෂ හාමුදුරු ඉන්නවද ඒ අයට මේ තැන ලබා දෙනවා නම් මං හිතන්නේ සාන්ත මහත්තයෝ දැන් අපිට දායකයෝ එකතු වෙලා යම පරිත්‍යාග කරන එකනේ අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මොනවද අපිට ලැබෙන දේ කියලා. නමුත් මේ ආයතනයේ එහෙම ලැබෙන දෙයක් නැහැ මං හිතන්නේ මේ වැඩසටහනින්වත් අනුග්‍රාහකයෝ මේව නැහැ. නමුත් මේ කරන කැපකිරීම අද මේ විදුලි බිල් යවාගෙන මේ සේවක පඩිනඩි ගෙවාගෙන අපේ අස්සජී නායක හඳුරු කරන කාර්යය ඇත්ත මං හැමදාම අගය කරනවා. උන්වහන්සේ හොඳ සමාජ සේවකෙක් මං ඊ පෙරද කිව් හැටියේ මට මහ ලොකු විශාල පරිත්‍යාගයක් කරා ඒත් පොඩි හාමුදුරුන්ගේ දාන වේලක් සැපරුවා පොඩි හාමුදුරු 200 නමකට විභාගය කරන 200 නමකට උන්වහන්සේගේ මුල් වෙලා දායකයෙක් යොමු කළා මට දාන වේලක් සකස් කළා දුන්න ඒ වගේ හරි ශනිකව ඕන දෙයක් කරන්න පුළුවන් හොඳ හිතක් තියෙන ඊර්ෂ්‍යා සහගත වෛරය ක්‍රෝධය පතුරවන හාමුදුරු කෙනෙක් නම් නෙවෙයි උන්වහන්සේ නේද ඇත්තට මම මේ මං කුඩා කාලේ ඉඳලම දන්න බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් ගාල්ලේ ඉඳිද්දි අශ්‍රය දැන් ගාල්ල ටිකක් වැටිලා තියෙන මම ඒකත් මේකෙම කියන්න ඕන උන්වහන්සේ බලයිද මන් දන්නේ නැහැ මේක ගාල්ලේ ඒ ආයතනේ දැන් ටිකක් පසු බැහැලා තියෙනවා ඉතින් ඒක හොඳ නැහැ එතෙන්ට මං හිතනවා උන්වහන්සේගේ ඇල්ම ආපහු ඇති කරලා එතන මේ බෞද්ධ ප්‍රබෝධය ඇති කරන්න එතනින් තමයි මේ හැමතැනම ව්‍යාප්ත වුනේ එහෙමයි මුල ශක්තිමත් කරගන්න ඕන කෙනෙක් මම සාන්ත මහත්තයා කියන ආන්ද මහත්තයා මුල ඉඳන් එතන ඉන්න කෙනෙක් ඒ නිසා එතන පිළිබඳව යොමුවක් මීට වඩා ඇති කරලා ඒ පලාතේ මේක තවදුරට සංවර්ධනය කර ගැනීම තමයි අත්‍යවශ්‍ය කාරණය කියලා නිසා අස්සජී හාමුදුරුවෝ මේ මේ ඉන්න කෙනෙකුට මට හිතන්නේ සම කළා දක්වන්න බෑ උන්වහන්සේ සමහරුන්ට ඉතින් හිතනවා ඇති නේද ඊර්ෂ්‍යාත් හිතනවා ඇති මොනතරම් සැපද විඳින්නේ කියලා අපි නේ දන්නේ වාහනයක කියන එක සැපක් නෙවෙයිනේ වාහනයක යනවා කියන්නේ ගමන් පාසු සඳහානේ ඉතින් අපිට දැන් අපිට මෙතෙන්ට එනවත් ඒකනේ අපි කරන්නේ ඉතින් ඒක නෙවෙයිනේ ජීවිතේ වාහනයක් තියන් ඉන්නවා කියන එක නෙවෙයි ජීවිතේ ඒව తాවකාලික දේවල් නමුත් උන්වහන්සේ ලබන මානසික සතුට ගොඩක් ඇති මේ ධර්ම ප්‍රචාරය කියලා ලෞතර සම්බුද්ධ ශාසනයට කරන මෙහෙය ඉතාම අගේ කොට සලකන්නට උන අපේ අස්සජී නායක හාමුදුරුවෝ ඒ කරන කාර්යතුළු උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැපේ සාන්තිය සැලසෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ අවස්ථාවට ආරාධනා කිරීම පිළිබඳව සාන්ත මහත්මයා ඇතුළු මේ කාර්ය මණ්ඩලය හැම දිනාටම තෙරුවන් සරණ නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම දිදුලාරණ වැඩසටහනෙන් ඔබට මොන වගේ මේ මහා සංඝරත්නයේ ශාසනයේ චිරස්ථිතිය පිණිස කටයුතු කරන මෙවැනි මහා සංඝරත්නයේ මෙවැනි ස්වාමින් වහන්සේලාගේ මොනතරම් සේවාවක් මොනතරම් ආලෝකයක් මේ සමාජයට මේ රටට මේ ජාතියට මේ ආගමට ලැබෙනවාද ඉරහඳ වගේ ආලෝකයක් ලැබෙනවාද කියන එක ඔබට ඔබගේ හදවත්වලට දැනෙනවා ඇති. ඔබේ මස් ඇට ඇට මිදුළු දක්වා මේ වැඩසටහන නරඹපු ඔබට දැනෙනවා ඇති. එයම ඔබේ විමුක්තිය සහ ශාසනයේ චිරස්ථිතිය පිණිස කටයුතු කරන්නට යොදා ගන්නට කියන කාරුණික ආරාධනාව ඔබට කරමින් අද අපේ විසින් කරන ලද ගෞරවනීය ආරාධනාව ඉමහත් කරුණාවෙන් අනතිමානීව පිළි අරගෙන අපේ හෝකන්දර මැදිරියට වැඩම කරන්නට යෙදුණු ගාල්ල යටකල රජ මහා විහාරයේ හෙක්ටාචල මහපිරිවෙනේ හිටපු පරිනිවෙනාධිපති ගාල්ල කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අක්මීමන ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී නම කියන්නට අවසරයි පරම පූජනීය ශාස්ත්‍රපති කේල්වල සුමංගල නායක ස්වාමින් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේ තවත් සෝභමාන කරමින් කටයුතු කරන්නට ශක්තිය වාසනාව ලැබේවා ලැබේවා කියලා හදවතින්ම අපි ආශිර්වාද කරනවා ඔබ හැම දිනාටමත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා ඇතුව දිදුලත්නේ අදට සමගන්නවා ඔබ හැම දිනාට තෙරුවන් සරණයි